ඔබ යමකුට ඇත්තටම ආදරය කරන්නේ නම් ඔහුගේ අතීතය පිළිගෙන එයා අත්හැර දමන්න දෙනෙත්. හෙල්ප් එකක් දෙන්නද නංගී? දෙනෙත් මෘදු අහනවා. ඒ කටහඬ ඇහිලා කෙල්ලෝ වැටෙන්නත් යනවා. ඇහි තිරෙද්ද අල්ලාගෙන හැරිලා බලනවා. ඔහු දොරකඩ පාමුල ෂෝටත් ගහගෙන ඉන්නේ. ඔයා ඔක්කොම බලාගෙන පුදුම හොරේ. දැන්ද දන්නේ නෑ ආවේ. ඇවිත් බලාගෙන ඉඳලද කොහෙද? කෙල්ලට හිතෙනවා, එන්න අයියේ, මේ ගේ ටිකක් අස් කළා. මරුනේ ඒක තමයි ඇහුවේ හෙල්ප් එකක් ඕනද කියලා. කෙල්ල ස්ටූල් එක උඩ ඉඳගෙනම හිනා වෙනවා. කොල්ලගේ ඇස් කැරගෙන කැමරා වගේ. කොහෙද වල්කොල්ලෝ බලන්නේ? කෙල්ලට අහන්න හිතෙනවා, කෝ බහින්නකෝ, මම ඕක දාලා දෙන්න. දෙනිත් කියනවා, ඔක්කොම හුක්ස් ගැලවිලා අයියේ. අපෙත් එහෙම තමයි. මාසයකට වතාවක් මම සේරම ආයෙත් හදනවා. දිනෙත් බලාගෙන ඉන්නකොටම දේවාංගනේ ස්ටූල් එකකින් බහිනවා. අපි ඇඳුනේත් නැහැ. පාලයන් යන්න පිස්සා. ඇයට හිතෙන්නේ එහෙම? මේ ගේ අස් කරන නිසා. දිනෙත් මොනවද කියන්න යනවා? මොනවද කියන්න ගියේ? නෑ මේ කියන්න. කෙල්ල දාඩිය පිස දමාගෙන අහනවා. නලල් පටින් එන දාඩිය මුතු කැටි. මට පිටුපා ගෙට යනවද පොඩි නෑනේ. එහෙමයි ජනකවි කාර්යයන් කියන්නේ. නෑ මට මදි වෙච්ච ෂෝට් දෙක තුනක් තියෙනවා. ඕනනම් දෙන්නම් කියලා කියන්න ගියේ. හා දෙන්න. කෙල්ල කියනවා, කෝ මම මේක කරන්න. දෙනෙත් ස්ටූල් එකට නැගලා හරි ඉක්මනට කර්ටන් වල හුක්ස් හදාගෙන යනවා. ඒවා ලස්සනට මුළුවන්නේ. අද ගෙටම මේකෝ එකක් දීලා වගේ ලස්සනට අස් කරලා තියෙන්නේ. අන්න වැඩ. දෙනෙත් කියනවා, කෙල්ල හිනා වෙනවා. දාඩිය ටිකක් වැටුනම තියෙන සනීපේ නේද නංගේ? ඉස්සර මම හැම සතියකටම වතාවක් අස් කරනවා. මියාලගේ වැඩේ හැඩි කරන එකනේ. කෙල්ල අම්මටයි තාත්තරයි බනිනවා. අම්මත් මේවා කුස්සියේ ඉඳගෙන අහගෙන ඉන්නේ. තව පොඩි වැඩක් තියෙනවා. කරමුකෝ, කොල්ලා කියනවා. මේ කෑම මේසෙ මෙතනට දාන්න ඉන්නේ, හොඳද? දෙනෙත් බලනවා. මේක මෙතනට. කොල්ල ඒකත් කරනවා. මේ සැටිය මෙතනට. එහෙම හොඳයි තමානේ. අදිමු. කෙල්ලයි කොල්ලයි මේස දෙපැත්තෙන් අල්ලගෙන අදිනවා. පුටු තියෙනවා. ඔයත් එක්ක වැඩක් කරනකොට හරි ආසයි. ඇයට හිතෙනවා. දෙනෙත් හිතනවා, නෑ නංගි, ඒක එතනට යන්නේ නෑ. ඇයියේ, දැන් මේ සැටිය ළමයා හරි නිදහසේ ඇලවෙලා ඉන්නවනේ නේද? ගොඩක් වෙලාවට. ඒ වෙලාවට කකුල් දෙකත් එළිය දාගෙන ඉන්නේ. හදිස්සියවත් ගේට්ටු ඇරගෙන කවුරුහරි ආවොත් එන කෙනාට ඔක්කොම පේනවා. සමහර දවල් වලට ලයිට් බිල් එක ලියන කෙනත් ඔහේ එනවා. ගේට් එකත් ඇරගෙනම. ඒ නිසා අපි සැටිය මේ පැත්තට දාමු. දේවාංගනේ ඔහු දෙස බලාගෙන ඉන්නවා. හරි සියුම් විදියට හිතන්නේ. ඇත්ත තමයි. ඇයි කියනවා. දෙනෙත් හිනා වෙනවා. මං එළියේ දාගෙන ඉන්නවා කියලා දන්නේ කොහොමද? ඒක දැක්කද දන්නේ නැහැ. කෙල්ල හිතනවා. කොහෙද යන්නේ අයියේ? දේවාංගනේ අහන්නේ සැටිය සකස් කළාට පස්සේ. නෑ නංගි, මේ හවසට චොකලට් පුඩින් එක බෙදන්න කප් මදි. මෙහෙ කප් නැත්තම් අරන් එන්න කියලා. මං කප් ගේන්නම්. අපි ගාව තියෙනවා වීදුරු කප්. ප්ලාස්ටික් කප් වලට මේ ඩෙසර්ට් එක යන්නේ නෑනේ. ඒකම තමා මේ ආවෙත් නංගි.
ප්ලාස්ටික් කප් නම් ඕන තරම් තියෙනවා. මේ රස ඩෙසර්ට් එක ප්ලාස්ටික් කප් එකකට දැම්මොත් ඩෙසර්ට් එකේ වටිනාකමක් නැහැ. කෙල්ල බැබැලෙන දැසින් බලනවා. අම්මා දෙන්නටම ලෙමන් පෆ් එක්ක තේ අරගෙන එනවා. ඔයාවත් අල්ලගත්තද වැඩවලට පුතේ? අම්මා අහනවා. කෙල්ල සිනාබරව බිම බලා ගන්නවා. අනේ දන්නවනම් වේලාසනම එනවා අම්මේ. මම හරි ආසයි ගෙවල් අස් කරන්න. අපේ එක්කිනත් එහෙම තමයි. එදාට සෑහෙන්න බැනුම් අහන්න වෙනවා මට. අම්මා කියන්නේ ආදරෙන්. ආ පුතේ බිස්කට් එකක් කාලා තේ ටිකක් බොන්න. අම්මා දෙන්නටම හැදුවේ කිරිතේ. ඉඳගෙන බොන්න පුතේ. අම්මා එහෙම කියාගෙනම යනවා. දේවාංගනේ හිනා වෙනවා. අද මේ හදිස්සිය වැඩ කරන්න ගත්තේ ඇයි කියලා අහන්න දෙනෙට හිතෙනවා. ඒත් අලුතෙන් හිත හදාගත්ත කෙල්ලට ලැජ්ජා හිතෙයි කියලා ඔහුට හිතෙනවා. මම මෙතන නිදාගෙනත් තියෙනවා නංගි. දෙනෙත් ඔහු ඉඳගත් පුටුව පාමුල පෙන්නලා කිව්වා. මෙතන? ඔව් නංගි. මේ ගෙදර නිසල්ලානේ උන්නේ. හැම අවුරුද්දකම නිසල්ලා කිරි දානයක් දෙනවා. ඉතින් අපි නයිට් එක කරනවා. මෙතන තමා කිරි අම්මාවරුන්ට ලෑස්ති කරන්නේ. ගේම අස් කරලා පැදුරු දාලා අපි ඇලවෙලා ඉන්නවා කයියක් දාගෙන. ඇයි පාන්දර කිරිය හැඳි ගන්න තියෙනවනේ. දේවාංගනීට පුදුමයි. අපිත් කිරි දානයක් දුන්නොත් කිරිය හැඳි ගන්න එනවද? කිරි බතත් හදන්න එනවනේ. දෙන්නම ලෙමන් පෆ් කනවා. දේවාංගනී අවුදස යන්තමට බලනවා. බර්ත්ඩේ බෝයිගේ මූණ අදහරි අමුතුයි. මොනවා හරි කියන්න හිතාගෙන ඉන්නවා වගේ. අයියේ නංගි, නිසල් අයියා මොනවත් කියලා නැහැ. මං ගැන? අපි එක්කනේ උන්නේ මෙල්බන් වල. කෙල්ල අහනවා. ඔයාට බයත් ඇති මම ඒ දේවල් දන්නවා කියලා. එක දෙයක් කිව්වා. මොකද්ද? හරි හොඳ කෙල්ල කියලා. වෙන මොනවත් නෑ නංගි. ඇයි? දේවාංගනේගේ දෙනෙත් බිමට බර වෙනවා. ඇයි නංගි? නෑ, දවසක මම කතාවක් කිව්වොත් අහන් ඉන්නවද? කෙල්ල හරි අවංකයි. ජීවිතේ ඇත්ත ඇයි වසන් කරන්න හිතුවේ නෑ. අහන් ඉන්නවා. ඇයි නංගි? මං කියන්නම්කෝ. හිතෙනවා ඔයාට කියන්න. දෙනෙත් දුබ්බරව බලාගෙන ඉන්නවා. ඇයි එහෙම බලන්නේ? මට හිතෙනවා ඔයා සමහර දේවල් දන්නවා කියලා. එහෙම දැනගෙනත්. දේවාංගනීගේ පපුව හිරවෙන්න ගන්නවා. කොල්ලෝ කොල්ලෝ කතා කරනකොට එහෙම දෙයක් නොකියයි ඉන්නේ නෑ. නිසල් අය සේරම දන්නවා. මෙල්බන් හොස්පිල් එකේ උන්නා කියලා නිසල් අය දන්නවා. මොකටද කියලා දන්නේ නැද්ද ඉතින්? එයා දන්නවා කියලා මාත් දන්නවා. ඇරත් ඔයා වගේ කොල්ලෙක්ට එහෙම කිව්වා කියලා ඒක මේ ස්කීම් එකටම යන්නේ නැහැ කියලා නිසල් අය දන්නව ඇති. දේවාංගනීට එහෙමම හිතෙනවා. උඩාස් කලේ නෑ නංගි. දැන් පටන් ගන්න ඉන්නේ අයියේ. මොනහරි බර වැඩක් තියෙනම් කියන්න. මං කරලා දීලාම යන්නම්. දෙනෙත් කියද්දි කෙල්ල ලස්සන්ට හිනා වෙනවා. නැතුවමත් නෙමෙයි ඉතින්. වෙන දෙයක් නිසා නෙමෙයි. ඔව තව ටිකක් ළඟ තියාගන්න ඇයට ආසයි. කෙනෙක් ළඟ ඉන්නකොට හිත පුංචි පාටියක් වගේ නම් එයා ගැන ටිකක් බරට හිතන්න වෙනවා. ගොඩක් පිරිමි ළඟ ඉන්නකොට ගෑනු ජීවත් වෙන්නේ බයෙන්. පීඩනයකින්. මං ඒක දන්නවා. අත්දැකලා තියෙනවා. ඉතින් කරමුකෝ. මට අද වැඩක් නැහැ. අම්මත් දෙකෙන් පස්සේ උයන්න ගන්න ඉන්නේ. දෙනෙත් කියනවා. එනවද චුට්ටක් එහෙනම් උඩට මා එක්ක? දෙනෙත් හිස් තේ කෝපයත් අරගෙන කුස්සියටම යනවා.
එහෙන යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.